හරි හරි පුතේ වැඩක්කම ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අයි ලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ තුන ශ්‍රේණියේ දුල පුතාල තමයි අද පොඩිවක් රිසර්ච් එකට වෙලා ඉන්නේ හරි පුතේ එහෙනම් අපේ වැඩේ පටන් ගමු අද ගොඩක් දුල පුතාල අලුතෙන් සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් අපතර මේක සතුටුයි ඉතින් අද සම්බන්ධ වෙච්ච අලුතෙන් සම්බන්ධ වෙච්ච දුල පුතාල පොඩ්ඩක් ඉඳ තියලා වැඩ ටිකට එන්න වැඩ ටිකට අවතීර්ණ වෙන්න අනිවාර්යෙන්ම හේතුව තමයි අපි මේ වෙද්දී විශාල පාඩම් ටිකක් ඉවර කරලා තියෙන්නේ. ඉතින් අද අපි මේ පාඩමත් ඉවර කරනවා ඉල්ලීම් පද සම්බන්ධව. ඉතින් මේ පාඩමත් ඉවර කරලා අපි ලබන සතියේ සහ ඊළඟ සති දෙකේ අපි තව අලුත් පාඩමකට යනවා. මේ මාසේ අන්තිමට පුතේ ඔයාලට පේපර් එකකට මුහුණ දෙන්න වෙනවා. අපි දෙමාපියන්ගේ උදව්වෙන් තමයි පේපර් එක තියන්නේ. ඉතින් ඒව සම්බන්ධව ඉදිරියේදී පොලිතුවක් කුස දැනුවත් කරන්න අපි ඉතින් අපේ වැඩ ටික කරගෙන යමු. පිටු කීයක් ඉඳ තියන්න ඕනද කියලා අහලා දෙනවා දරුවෙක් මෙහෙමයි ඒක මම දන්න මට කියන්න බෑ පිටු කීයක් ඉඳ තියන්න ඕනද කියලා හේතුව තමයි ඔයාලගේ වැඩ කරන විදිය වෙනස් වෙනවනේ පුතේ ඔයාලගේ දරුවෝ ඔයාලගේ නංගිල මනින වැඩ කරන විදිය වෙනස් වෙනවා ඉතින් ඒක නිසා වෙන අමතර පොතක වැඩ ටික කරන්න අද අලුතෙන් සම්බන්ධ වෙලා තියෙනවා ගොඩක් දරුවෝ ඉතින් ඒ සියලු දෙනාම අපේ YouTube channel එකේ upload කරලා තියෙනවා පුතේ I learning college grade 3 පාඩම් ටික අපි දැනට කරපු ටික අනිවාර්යයෙන් මේ ටික බලලා නෝට් එකක් හදාගන්න බලන්න හේතුව තමයි ලබන සතියේ මම ඔයාලගෙන් තනි කර කරන්නේ ස්පෝකන් පැත්ත හදන එක. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත ඉල්ලීම් පද ටික ඊළඟට ඉල්ලීම් පද සම්බන්ධ වාක්‍ය නිර්මාණය මේ හැම දෙයක්ම අපි දරුවන් එක කතා කරනවා ලබන සතිය තුල. ඉතින් අපි සතියකට හම්බෙන මේ පැය ඇතුලේ අපි ලොකු වැඩක් කරන්න ඕන. ඉතින් දැන් ඇත්තරම ශිෂ්‍යත්ව විභාගය එන්න 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 අමාරුයි. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ප්‍රශ්නේ අපි කතා කරනවා. කිරි බොන්න කියන වාක්‍යය මේ පාඩම තමයි කතා වෙන්නේ. ඉතින් අපි වැඩ ටික පටන් ගමු. අපි අපේ දරුවන්ගේ ප්‍රාථමික විෂය නිර්දේශය තුළ ඉතාමත්ම දිග දීර්ඝතම පාඩමකට අපි ප්‍රවේශය ලබා ගත්තා ප්‍රාථමික අංශයේ දුල පුතාලගේ. ඉතින් ඒ ප්‍රාථමික අංශයේ දුල පුතාලගේ ඉතාමත්ම දීර්ඝතම පාඩමට ප්‍රවේශය ලබාගෙන අපි ඇත්තටම අපි ලස්සන වැඩ ටිකක් කරගත්තා නිකන් නෙවෙයි වෙන පන්තිවල වගේ ඔන්ලයින් කියලා කරන්නම් වාලෙ නෙවෙයි අපි වාක්‍යයක් ලියලා ඒ වාක්‍යයට ගැළපෙන පින්තූර ඇඳලා අපි දරුවෝ ඇක්ටිව් එක හදනවා පොඩිවක් උස පුංචි කාලේ ඉඳන් ඉතින් මට ඕන මම කසුන් සර්ට කිව්වේ කසුන් සර් මට කිව්වා පොඩිවක් උස අපේ දුල පුතාලට ප්‍රයිමරි තැනින් ටිකක් බාර ගන්න කියලා ඉතින් මට ඇත්තටම ටයිම් ටේබල් එක මම මෙහෙ අගේ පෞද්ගලික පන්තිත් මම එහා ඇඩ්ජස්ට් කරලා තමයි මෙහාට ටයිම් ටේබල් එක දුන්නේ. ඉතින් ඇත්තටම අපි ආයතනයක් විදියට අපේ ගුරුවරු ටික අපි හොඳ කම්බයින් එකකින් අපේ දූල පුතාලගේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් පොඩ්ඩක් අද සම්බන්ධ වෙන දූල පුතාලට පොඩි අමුතු හැඟීමක් එයි හේතුව තමයි මේ පාඩම දැන් පටන් අරගෙන අපි මාස එකමාරක් වෙනවා. ඒකයි කිව්වේ ප්‍රයිමරි ඒ කියන්නේ අපේ පුංචි 3 4 5 ශ්‍රේණි වල තියෙන විෂය නිර්දේශයේ දීර්ඝතම පාඩම තමයි අපි දැන් මේ අවසාන අධ්‍යයනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් එක මුලින් ඉඳන් වැඩ කර දුල පුතාලා ගන්නවා මේක කොච්චර බැරෑරුම් පාඩමක්ද කියලා. ඉතින් අපි වැඩේ පටන් ගමු. හරි. අපි 7 වෙනි වාක්‍ය විදියට ලියලා තියෙන්නේ පඩම් පාරුංගල් පින්තූරය බලන්න. මගේ දුල පුතාලට මම එදා පෙන්වුවා ශිෂ්‍යත්ව ගුරුවරු යන මාකින් එකකුත් සර් පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ මාකින් එකේ අපේ දරුවන්ට ලැබෙන ලකුණු කොහොමද ලකුණු අඩු වෙන්නේ ඊළඟට අක්ෂර වින්‍යාසයෙන් කොහොමද ලකුණු අඩු වෙන්නේ රචනාවට කොහොමද ලකුණු අඩු වෙන්නේ මේ හැම දෙයක්ම දෙමළ පන්තියක උනාට මම දරුවන්ගේ මට ඕනේ ශිෂ්‍යත්වය හදාගන්න ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු යන්න ඕන අනිවාර්යයෙන් මේක තමයි යුත්තේ. ඉතින් ඒකට අවශ්‍ය වෙන පර්ණරය භාෂා ගුරුවරයෙකු විදිහට අයිලර්නින් කොලෙජ් එකේ පොඩිකුවක් උස ලබා දෙනවා දරුවන්ට නිරන්තරයෙන්. ඉතින් ඒක නිසා දෙමාපියන්ගෙන් මම ඉල්ලන්නේ අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන් අනිවාර්යෙන්ම 5:00 වෙද්දි ක්ලාස් එකට ජොයින් කරන්න. හේතුව තමයි අද පළවෙනි දවස නිසා තමයි පොඩ්ඩක් මම මේ මාස පළවෙනි දවස නිසා තමයි විනාඩි 5ක් බැලුවේ. නැත්තම් මම තුන ශ්‍රේණියේ පන්තිය හරියටම 5:00 ස්ටාර්ට් කරනවා. හේතුව තමයි අපි සතියකට වැඩ කරන්නේ පෑයිනේ. ඔය පෑය ඇතුලේ අපි ලොකු වැඩ ටිකක් කරන්න ඕන. ඒක එහෙම තමයි. ප්‍රතිඵලයක් කියන මාවතක අපි මේ ගමන යන්න ඕන. ඉතින් ඒක අපි හදාගමු. හරි. අපි වැඩේ පටන් ගමු. දැන් හරියට වැඩ කරන කෙනෙක් නම් 7 වෙනි වාක්‍යයක් දැන් ලියා ගන්නවා. හරිද? ඒකයි සර් ස්ක්‍රීන් ෂෙයාර් දාලා කතා කරේ. කතා කරන කේදී පවා අපි අර්ථවත් දෙයක් වෙන්න ඕන. පැයයි විනාඩි 60යි. ওই විනාඩි 60ේ තප්පරයක්වත් අපි අහක දාන්න හොඳ නෑ පුතේ. හරි අවබෝධයෙන් වැඩ කරමු. 7 වෙනි වාක්‍යය ලියාගත්ත දරුවෝ ලියන්න ඕනේ. අද දිනේ දාන්න පිළිවෙලකට වැඩ කරන්න පුරුදු වෙන දැන්ම ඉඳන්.
හත්වෙනි වාක්‍යය පඩම් පාරුංගල් පින්තූරය බලන්න. හරි අවබෝධයෙන් ලියපු නැති දරුවෝ ලියාගන්න ඉක්මනට. සයුමි අපි මේක කතා කරා නේද? සයුමි. ඔව් සර්. මේ කතා කරලා තියෙන රූපෙත් ඇන්දද? ඔව් සර්. පිටුවක් පිරෙන්න ලිව්වද වාක්‍ය අපි? නෑ සර්. ආ ලිව්වේ නෑ ඒකනේ. හරි කමක් නෑ. හොඳයි සෙතුම් පුතේ නියමයි. හරි අපි පොත් ටික බලමු අවසානයේ. ආ ජන්වි ඉන්නා නේද? ජන්වි කොහමද සැපසනීප? උගල් සෝම් මෙත් වැඩි. නෑ ඒ සුහම් සර්. හරි ජන්වි හොඳයි වැඩ කරනවා අපි ලිව්වයි. හොඳයි. හොඳයි තමයි පුතේ නියමයි. ආ යසිද්‍රි ඉන්නා නේද? යසිද්‍රි උගල් සෝම් මෙත් වැඩි. නල්ල සුහම් සර්. හොඳයි නියමයි. කාගෙද අපේ මල්ලි කවුද අපේ මේ මට නම මතක නැහැ. එනුලි නේද? නෑ. සිතුම් නේද? ආ ජිතු. ආ ජිතුම් ගුගල් සෝම් එපඩි. නල්ල සුහම් සර්. ආ වා මේ මට අක්කගේ නම මතක නැහැ. මොකද සිස්ටගේ නම? එසදි. ආ එසදි යන්න හරි යන්න හරි. හරි. අදද ක්ලාස් එකට ජොයින් වුණේ අලුතෙන්ද? ඔව් සර්. ආ ඒකනේ වැඩ ටික බලලා වැඩ ටික කරගන්න ඕන හොඳද? ඔකේ සර්. හරි. හොඳයි. ඉක්මනට ලියා ගන්න වාක්‍ය. සනුක උගල් සෝම් එපඩි. නල්ල සෝම් සර්. බයි අදද සම්බන්ධුනේ සනුක? ඔව් ටීචර්. ඔව් සර්. හොඳයි පුතේ වැඩ ටික කරන්න ඕන පිළිවෙලට. ගණිදෝ ගණිදු ජයසංක. ගණිදෝ උගල් සෝම් එපඩි. නල්ල සුහම්. ගණිදෝ උගල් ඌරේද? ගම කොහෙද? ගම ගම වලස්මුල්ල. ආ වලස්මුල්ලද? ඔව්. වලස්මුල්ලේ ටවුන් එකේමද? පොඩි තුවක් උස මාතර මා කඳුරේ. ඒ කිට්ටුවේ. ඒ කිට්ටුවේ අපි ඉන්නේ. ආ එහෙමද? හරි පුතේ හරි. හරි. අපි වැඩේ පටන් ගමු. අපි කතා කරේ හත්වෙනි වාක්‍ය පඩම් පරුංගල් පින්තූරය බලන්න කියන වාක්‍ය පුතේ. අපි ඉක්මනට බලමු අටවෙනි වාක්‍ය. දැන් මාත් එක වැඩ කරපු දුල පුතාලන් දන්නවා වැඩ ටික කරන් යන විදිය. ලියාගමු අටවෙනි වාක්‍ය පාඩම් එළුදුංගල් පාඩම ලියන්න. ඉක්මන් කරන්න. පාඩම් එළුදුංගල් පාඩම ලියන්න. දහම්බි දහම්බි උංගල් සෝම් එපඩි දහම්බි? නල්ල සුවම් සර්. අදද ක්ලාස් එකට ජොයින් වුනේ? ඔව් සර්. ඒකනේ කලින් වීඩියෝස් ටික බැලුවද? නැහැ සර්. දහම්බි උඟ ලූරේදු? එනදු. සොලුංගල් සොලුංගල්. සොලුංගල්. මීන්ටුම් සොලුංගල් එනක කේට්ක විල්ලේ. එනදු ඌර අවිත් ආවල්පටි. ආ උගල් පාඩශාලෙන් පෙර එන්න. එනදු පාඩශාලේ එල්පිටිය පාඩක. ඔය එල්පිටියද? ඔව් සර්. එල්පිටිය කොහෙද? අවිතාවේ. ආ හරි. කුරුඳු ගා හැපක්ම දන්නවද? කුරුඳු ගා හැපක්ම? ඔව් සර්. අල්ලා. හරි ඉක්මනට වැඩේ කරන්. හොඳයි. අලුත් දරුවෝ ගොඩක් ඉන්නවාද? සබිල්මි සබිල්මි ෂනුල් යන්නේ නා. දුවෙක් ඉන්නේ නේද? සබිල්මි උගල් සුවම් එපඩි. උගල් සුවම් එපඩි. සැපසනීප කොහමද? නල්ල සුහම් සර්. උගල් ඌරේද? ගම කොහෙද? එනඳු ඌර ඇඹිලි පිටිය. ඇඹිලි පිටිය. උගල් පාඩශාලෙන් පෙර? පාසල කොහෙද? එනඳු පාඩසාරේ බෝධිරාජ කොළේ. ආ
අබෝධි රාජයගේ නේ හොඳයි ඉක්මන් ඉක්මන් කරන්න ඉක්මන් කරා පාඩම් මෙලුදුංගල් පාඩම ලියන්න කියලා ලියලා ඔතන අඳින්න ඕන පොතක අකුරු ලියන පින්තූරයක් ඉක්මන් කරන්න රූප අඳින දැන් මාත් එක වැඩ කරපු දරුවෝ නම් දන්නවා රූප අඳින්න ඕන කොඩිතුවක් උසල ක්ලාස් එකට ජොයින් වෙද්දී පැන්සල් දෙකක් විතර අතේ තියාගන්න හේතුව තමයි විනාඩි 60ක අපි වැඩ ගොඩක් කරනවා ඉතින් ඒක නිසා පැන්සල මතනය පාට පෙට්ටිය නැත්තම් පාට පැන්සල හැම දෙයක්ම ළඟ තියාගන්න පුතේ අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා ඉතින් හැම දෙයක්ම අපි හදා ගන්න ඕනේ ඉතින් ඒක නිසා පිළිවෙලකට වැඩ කරන්න අද ඉඳන්ම සූදානම් වෙලා ලස්සනට වැඩ ටික කරන්ද ප්‍රවේශය වෙන සර් පන්තියට ඉතින් හොඳට වැඩ ටික කරමු අපි ප්‍රතිඵල හදාගන්න ඉක්මන් කරමු 8 වෙනි වාක්‍යයේ පාඩම් මෙලුදුංගල් පාඩම ලියන්න කියලා ලියලා ඔතන අඳින්න අකුරු ලියන රූපයක් ඉක්මන් කරා පුරුලියන රූපයක් අඳින්න බලන්න සයුමි සයුම් පුතේ ඔය අනුෂිගේ නංගි නේද ඔව් සර් ඒකනේ මම බැලුවේ ඒක තමයි මට වෙන්නේ පොඩ්ඩක් මේ මතකයි වගේ මම හිතුවේ ග්‍රේට් 4 කියලා හරි සයුමි හොඳයි වැඩේ කරන්න වැඩේ කරා හරි අවබෝධයෙන් වැඩේ කරමු අටවෙනි වාක්‍ය පාඩම් මෙලුදුංගල් පාඩම ලියන්න අටවෙනි වාක්‍ය ලියා ගන්න පාඩම් මෙලුදුංගල් පාඩම ලියන්න ලියාගෙන ලස්සන රූපය ඇඳලා පාඩ කරන්න ඕන අද අපි මේ පාඩම කතා කරලා ඉවර කරන්න උඩින්ම වැඩ ටික කරමු හොඳයි සෙතුම් පුතේ නියමයි හොඳයි ඕකෝ ජිතුම් ඉක්මන් කරන්න. ඇවිදින්න බෑ වැඩ කරන්න ඉක්මන්ට. අක්කා වගේ වැඩ කරන්න ඕන. ඔය හොඳයි දමිදු. ඔය අද සම්බන්ධ වෙච්ච දරුවන්ට කියන්නේ වැඩ ඉවර වෙලා ස්ක්‍රීන් එකට පොත අල්ලන්න සර් බලලා හරි වැරදි කියන්නම්. එතකොට අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. නැත්නම් අද සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නේ නැහැ කොහොමද ඔයාලගේ පොත් බලන්නේ ඔය මේවා. ඉතින් අපි හැම දෙයක්ම කරමු හරිය විදියට සනුරි සනුරි හොඳයි සනුරි නියමයි හරි සනුරි අපි කතා කරමු සනුරි උංගල් සෝම් මෙප්පඩි උංගල් සෝම් මෙප්පඩි සනුරි නල්ල උංගල් ඌරේදු නල උංගල් ඌරේදු ලගස්සකද හංගුරන් චෙත උංගල් පාඩශාලෙන් පෙර එනදු පාඩශාලේ දෙන්නේකේ විද්‍යාතිලක ප්‍රාථමික විද්‍යාලය හොඳයි සනුරි. අදද පන්තියට සම්බන්ධුනේ? අද වගේ තමයි. අද නේද? ඔව්. කලින් වීඩියෝස් ටික පොඩ්ඩක් බලලා නෝට් ටික හදාගන්න බලන්න පුතේ. හේතුව තමයි දැන් අපි අතරමඟනේ වැඩ ටික සම්බන්ධ කරනවා වල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් නෝට් ටික බලලා වැඩ ටික කරගන්න. අනිත් අය වේගෙන් වැඩ කරමු. තරුක වැඩ ගන්නවා නේද? හොඳයි ගගනි පුතේ. නියමයි ගගනි. හොඳයි. අපි ගගනිත් එක්ක කතා කරමු පොඩ්ඩක්.
Gagani. Oh, sir. Suha meppadi, kohomada sapasanipa? Gagani. Oh, mic ekak off karaganna epa lamai. Hondai Shanaya, niyamai. Shanaya olimbi. Niyamai Shanaya puthe, niyamai. Koko anitta ikman karan. Hondai Senara, hondai. Niyamai. Sayumi hari, Shanuka hari puthe, Rasanjali hari. Anitta ikman karan. Hondai. Api katha karamu Rasanjali ekka. Rasanjali. Ungal ooredu? Enadu oor Kandana. Kandana. Ungal paathashalayin per? Enadu paathashalaye Dharmashoka Mahavidyalaya. Dharmashoka. Sorry. Adada class ekata join une? Oh sir. Kalin videos tika balanne nathuwa thi neida? Oh sir. Aniwaryen videos tika balala note ekak hada ganna ona Rasanjali hondada? Ha sir. Ungalku theriyuma? Therunada? Oh sir. Hari. Ikman karanna siru denama? Misara Hasaral. Misara. Oh Misara. Hondai Tenula niyamai. Hondai Taruka niyamai. ඔය වාක්‍ය හොඳට පාඩම් කරගන්න. තාමත්ම වැදගත් ඔය වාක්‍ය පුතේ. හොඳයි ජිතුම්, නියමයි. මං කියන්නේ ගොඩක් අය රූප ඇඳලා පාඩ කරලා ඉවරයි නේද? හොඳයි යසින්ද්‍රි, පාඩ කරන්න ඕනේ යසින්ද්‍රි. හරි. අපි බලමු. හොඳයි ජන්වි. හොඳයි. Hondai Anisha. Hondai Anisha. Hondai Anishka. Hari. Api balamu ilanga vakya. Attaveni vakya api katha karayi puthe paadam meludungal paadama liyanna. Ilangata api katha karamu. Hari. Ikman karan. Hari avabodhi. Ivarada liyala? Liyala ivarada? Liyala ivara vela roopaya andapu ayata ussana balanna kodikuwak usata penna. Balamu. Nyamai. Hondai aluth daruwa kiyala ne. Eya weda karana. Hondai isira niyamai. Hondai. Tahu denda tuh mereka kini mana? Saya tahu wilayah denda winari dekat tuh nak. Apa itu kan kata kerum apa daru otik? Tenul ya? Kau tenul? Hondai Sanuri? Tenul ya? Oh sir. Tenul ya? Unggal suham meppadi? Nalas suham. Unggal luar itu? Algama. எனக்கு கேட்கவில்லை. தாவது செய்து சத்தியமாக சொல்லுங்கள். சார் அஹுனே நே மீண்டும் சொல்லுங்கள். அல்கம. அல்கம. உங்கள் பாடசாலையின் பெயர்? அல்கம கனிஷ்ட வித்யாலய. ஓலாகே ஓய கம மொன டிஸ்ட்ரிக்ட்லயே தீன்னே. டிஸ்ட்ரிக்ட் ஏ மொகද්ද? கேகல்ல டிஸ்ட்ரிக்ட் சார். கேகல்ல நே. ஹரி. வரகப்பல. வரகப்பல. Sorry. Ada orang kelas sekarang baru sampan tuh nih? Sir. Hari. Aniwaran mah apa iLearning College YouTube channel lagi video stiker dalah dia na. Aniwaran video stiker balala kudu tuh aku sebagai note tega hadan nih na. Hiru na deh. Sir. Heta ini dalam mereka kerana patangan deh. Heta utama yang api memas yang antum itu paper ika kata kerana itu paper ya klien deh daru aja. Ada ala bisya kerana dia no nih. Tentang itu bisya amaru nih na. Hema dam. Kenapa? Mereka aniwara mereka note kan hada kan nama. Hari sir, hari. Hari. Ani tanya pada kerana ikhwan tak. Shanaya apa yang kau katakan kerana Shanaya? Oh Shanaya.
உங்கள் சுகம் எப்படி? நல்ல சுகம். உங்கள் ஊர் எது? என்னது அத்துகி. உங்கள் பாடசாலையின் பெயர் என்ன? எனது பாடசாலை அனுலா வித்யாலய. அனுலா வித்யாலய். Hari Bude, Senara, 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 உங்கள் பாடசாலையின் பெயர் என்ன? பாடசாலை புத்திர ஜாதிக பாசல. சபீமி හරි හොඳයි හෂිනී නියමයි හරි අපි ලියාගමු නවවෙනි වාක්‍ය පුතේ නවවෙනි වාක්‍ය ලියාගන්න නවවෙනි වාක්‍ය ලියාගමු නවවෙනි වාක්‍ය ලියාගන්න නවවෙනි වාක්‍ය ලියාගන්න සෝරු සාප්පිඩුංගල් දැන් අපි ඔක්කොම ස්ක්‍රීන් එකේ දාලා 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 දැන් ඔයාලට චෙක් කරන්නේ අසාගෙන ලියාවේ හැකියාව හරි අවබෝධයෙන් ලියන්න බලන්න සෝරු සාප්පිඩුංගල් නමයි වාක්‍ය ලියාගමු අපි සෝරු සාප්පිඩුංගල් නමවෙනි වාක්‍ය සෝරු සාප්පිඩුංගල් ස්ක්‍රීන් දාන්නේ නැහැ ඒක ස්ක්‍රීන් එක බලන් ඉඳන් බලන් ඉන්න එපා ස්ක්‍රීන් එකේ ඒක දාන්නේ නැහැ හේතුව වාක්‍ය 8ක් ස්ක්‍රීන් එකේ දාලා තිබ්බේ ඉතුරු වාක්‍ය දෙක මම ස්ක්‍රීන් දාන්නේ නැහැ ඔයාලා එක ලියන්න උනහන් ඉඳලා සෝරු සාප්පිඩුංගල් හරි අවබෝධයෙන් ලියාගමු සෝරු සාප්පිඩුංගල් சோறு சாப்பிடுங்கள் හරි අවබෝධින් ලියන්න සෝරු සාප්පිඩුංගල් සෝරු සාප්පිඩුංගල් නමවෙනි වාක්‍ය සෝරු සාප්පිඩුංගල් කියලා ලියලා ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියාගමු බත් කන්න බත් කන්න අපි වාක්‍ය 8ක්ම ස්ක්‍රීන් දාලා තිබ්බේ ඉතින් ඉතුරු දෙක ස්ක්‍රීන් දාලා ලියලා වැඩක් නැහැ ඒක නිසා තමයි ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා දෙන්නේ නැතුව සර් නිකන් ලියවන්නේ සෝරු සාප්පිඩුංගල් බත් කන්න හරි අවබෝධයෙන් ලියන්න සෝරු සාප්පිඩුංගල් බත් කන්න සෝරු සාප්පිඩුංගල් බත් කන්න සෝරු සාප්පිඩුංගල් බත් කන්න
Soru sapi dunggal. Hondai jitum. Soru sapi dunggal. Batkan. Mam prashnaya kahana. Hashini sapi dunggal liat di. Awe mona layan nade. Hashini. Murja dale. Ha, murta jale de. Sure de. Koki sare ka. Hashini. Sure de. Outside. Api me Hashini danta dalayanna liwwot vibhage api lakunu hambeida? Hashini. Asa. Danta dalayanna liwwot api vibhage lakunu hambeida? Nase. Ekene hondai. Anna eka pilibanda avabodhayen balanna. Hetuwa dan mechchara wakya akak api screen share adala thama katha karana. Ituru wakya deka sa screen share adanna ha sa handen kiyawanawa ape doola putala liyanna ona eka thama wenna ona hetuwa thamai vibhagayata gehilla screen share awak mukut denne ne itin lassanta weda karanna ona eka nisa honda avabodhayen sar sada ganna ona mahansi wela hari api katha kare source pidungal bat kanna kiyala wakya liyala puthe ottanata andinna bat kana rupayak hari avabodhayen lassanta andinna balanna ඉක්මනට වැඩ පටන් ගන්න ඕනේ කියන වෙලාවේ වැඩ වෙන්න ඕනේ හොඳයි සෙතුම් නියමයි හොඳයි සෙතුම් පිළිවෙලට වැඩ කරනවා මාත් එක මුනිඳන් වැඩ කරපු දරුවේ හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන් වැඩේ කරමු පුතේ Lasan te wedei karan. Ada api kata karanawa upan dina padama gana. Hodada? Ada oppotama koditu wakusaya gana upan dina cake hambenawa. Eka nisa panthi karanakan sambandha vela inda kalaya tibbot thamai. Aniwaryen ewana cake. Hari avabodhayen lasan te wedei karamu api. Lasan te wedei karamu soru sapi dunggal kiri bonna kiyala li sorry soru sapi dunggal batkanna kiyala liyala lassana rupayak kandin matana batkana wala shishyatte liyena avurudde ahanda puluwan prashnayak tama oy tiyenne hondada ing eka nisa lassan te weda karanna me avurudde hapu wakyak api openta denawa itin weda wenawa lassana Hari avabodhayen karamu. Lasanta wedei karanna soru sapi dunggal batkanna soru sapi dunggal batkanna Soru sapi dunggal batkanna. Hondai Sayumi niyamai. Hondai. Sayumi itu hondai. Mulai indah mati ke wadah kerana daru. Tapi pala ekternya mau honda unan dua keng wadah kerana satu tuh ekor kena tuh niyamai. Asal tuh wadah kerana. Hondai Mayumi niyamai. Mayumi nimsara niyamai tuh. Pernah ntar ni wadah berai. හොඳයි හෂිනි පාඩ කරමු හෂිනි ජන්මි හොඳයි ජිතුම් හරි පුතේ ලස්සනයි ජිතුම් රසාංජලි හරි දමිදු හොඳයි පුතේ සනිරු හරි සනුරි නේද සනුරි හරි පුතේ
Shanaya hari, Sanuka hari pute, Isira hari hondai, Sadilmi hari pute niyamai. Hari hari anitta weda karan kalabala hondai Gagani niyamai. Wala weda kala iwarala sada pennanna. Etakota sada dannawa wala weda karanawa kiyala. Hari Avabodhen wede karamu hari Avabodhen. Hondai Senara. Hondai Senara puthe niyamai. Hari Avabodhen wede karamu hari Avabodhen. Hari Avabodhen lassanta wede karamu. Anitta tikman karamu. Anitta tikmanta wede karanna ona puthe wedi wela ganna bae owata apita kaalaya wedagath godak. Kaalaya wedagath eke api prayojanayak ganna ona aniwaryenma. Therunada? Thin lassanta weda karanna ona tikman karamu api. Kaalaya wedagath godak. Mangkaran mangkaramu mangkaramu ikmangkaramu hondai himasha niyamai hondai taruka hari 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 anitta kalabalayak naha honda shanukumara pota pennuwema naha janipi pota pennuwema naha alutta kiyala nikan innepa ekko class ekeng leave wenna weda karanne naththan nikan balan innepa puthe sir ge munu diha balan inne pandita sambandha wennepa ehttama kathawa mama me kiyanne aparadine sir ge munu diha balan inne class ekata join wenna onne thin me weda karanne naththan leave wenna prashnayak naha hondada walage hondata kiyanne විතර වැඩ කරන 10 දිනක් අතර වැඩ නොකර ඉන්නවා කියලා කියන්නේ ඒක ලොකු අපරාධයක් නේ වැඩ කරන්න හොඳයි සිතුම් හොඳයි තේනුල නියමයි ලස්සනයි ලස්සන රූපය ඇඳලා තියෙනවා නියමයි ඔව් උනන්දුව තමයි ආවා සෙනාර පොත පෙන්නන්න හොඳයි සේනාරා සර් ජිතුම් එක තැන ඉන්නේ දඟලනවා ගැට ගහලා තියන්නේ එතකොට හරි දඟලනවා පුටුව තියලා ගැට ගහන්න එතකොට හොඳයි සනුක පාඩ කරන්න ඕන සනුක හරි අපි ලියාගමු 10 වෙනි වාක්‍ය 10 වෙනි වාක්‍ය ඔන්න ඔය වාක්‍ය තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ආපු වාක්‍ය හරිද හරි අවබෝධෙන් ලියා ගන්න ඕන මුලින් වාක්‍ය වාක්‍ය ලියලා අවසානයේ අපි ඕක ඔයාලගේ අයියලක්ලාගේ highlight එක මෙව තියනවා නම් ඒක අනිවාර්යම පුතේ කොටු කරගන්න නැත්නම් පාඩ පෑනක් හරි ඉඳගෙන දෙමාපියන්ගේ උදව්වෙන් කොටු කරගන්න වැදගත්ම වාක්‍ය තමයි අපි අන්තිමටම කතා කරන්නේ. ලියාගමු 10 වෙනි වාක්‍ය පුතේ. පාල් කුඩි යුංගල් 10 වෙනි වාක්‍ය ලියාගන්න. පාල් කුඩි යුංගල් දහවෙනි වාක්‍ය පාල් කුඩි යුංගල්
දහවෙනි වාක්‍ය පාල් කුඩි යුංගල් දහවෙනි වාක්‍ය පාල් කුඩි යුංගල් පාල් කුඩි යුංගල් හරි අවබෝධයෙන් යන කිසි කලබලයක් නැහැ සර් ලස්සන්ට වැඩ කරන්න කිසි කලබලයක් නැහැ සර් දහවෙනි වාක්‍ය පාල් කුඩි යුංගල් පාල් කුඩි යුංගල් හොඳද පල් කුඩි යුංගල් නෙමෙයි පාල් කුඩි යුංගල් පාල් කුඩි යුංගල් ඔයාලගේ අවුරුද්දක විෂය නිර්දේශය මේ වෙද්දි කොටුවක් උස සතියකට ඒ කියන්නේ මාසෙ තියෙන දවස් හතරට ගැලපෙන විදිහට මේ වෙද්දි අවුරුද්දම plan කරලා අවසන් ඉතින් අපි නියමිත ගමනක් යනවා ප්‍රතිඵල හැදීමේ අරමුණේ ඉතින් ඔයාලට තියෙන්නේ නිසි වෙලාවට පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න හරි අවබෝධයෙන් අපි මේ භාෂාව හදා ගන්න ඕනේ භාෂාව නැති වුණොත් පුතේ ඔයාලා ඉගිරියේදී කුංචි කාලි ධම්ම ඉතින් ඇත්තටම දැන් අපි ඔබලා ඔයාලත් එක්ක වැඩ කරන කොටුවක් උස එක ශ්‍රේණියන රාජ්‍ය සේවක පන්ති කරන ගුරුවරේ ඉතින් අපි දරුවොත් එක්ක වගේම රාජ්‍ය සේවකයන් එක්ක වැඩ කරද්දී භාෂාව ඉදිරියේ ඒ අය දුක් වෙන තරම භාෂාව ඉදිරියේ ඒ අය අසරණ වෙන තරම දැක්කට පස්සේ දුකයි වෙලාවට ඉතින් ඒක අපි හදා ගන්න ඕනේ දැන් බලන්න ඔය වාක්‍ය 10 වෙනි වාක්‍ය පාල් කුඩි උංගල් ලියාගමු තේරුම් ඉදිය ඉදි කැලලක් ගහලා කිරි බොන්න ලියාගන්න 10 වෙනි වාක්‍ය තේරුම පාල් කුඩි උංගල් කිරි බොන්න පාල් කුඩි යුංගල් කිරි බොන්න පාල් කුඩි යුංගල් කිරි බොන්න පාල් කුඩි යුංගල් කිරි බොන්න දෙමාපියෝ බලන්න පොඩ්ඩක් තමන්ගේ දුව හෝ පුතා පාල් ලියද්ද ලියලා තියෙන්නේ මොන ලයන්නද කුඩි යුංගල් ලියද්ද ලියලා තියෙන්නේ මොන ලයන්නද මේ අවුරුද්දේ ගොඩක් අය ලියලා තියෙනවා නමුත් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව පේපමාකින්ගේ අපේ ආචාර්යවරු කියන්නේ ඉතින් අපි ඊයේ රැස්වීමක් තිබ්බා ශිෂ්‍යත්ව අපිත් එක්ක වැඩ කරන බස්නාහිර පළාත තුල ගුරුවරුන්ගේ ඉතින් අපේ ප්‍රවීණ දේශකවරයෙක් ඉන්නවා ඉතින් මේ දේශකවරයා අපිට කිව්ව දෙයක් තමයි මේ අවුරුද්දේ දරුවන් උත්තර ලියලා තියෙනවා නමුත් වැරදි ලියපු භාගයක් හේතුව තමයි අකුරු අකුරු හකුරු වගේනේ එක එක අනිත් දේ තමා මූර්තජ නයනු මූර්තජ ලයනු දන්තද නයනු ඔන්න ඕවා වරද්දල ලියන දැන් බලන්න පාල් කුඩි උංගල් ලියද්දි පාල් ලියද්දි දන්තද ලයන්න ඉන්න ඕන කුඩි උංගල් ලියද්දි මූර්තජ ලයන්න ඉන්න ඕන ඉතින් ඔය විදියට ලයනු දෙක වරද්දල ලියලා තිබ්බොත් විභාගයේ ලකුණු නැහැ පාල් කුඩි උංගල් කිරි බොන්න කියලා ලියලා පුතේ ඔන්න ඔය වාක්‍ය කොටු කරගන්න තේරුණාද වැඩේ ඔය වාක්‍ය වටේට කොටු කරගන්න කොටු කරලා දෙමාපිය ඔතනින් ලියලා තියාගන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න එහෙම්ම ලියාගන්න හේතුව තමයි පාඩම ඉවරුණාට පස්සේ දෙමාපිය බලන්න ඕන අපි දරුවන්ට විභාගයට යද්දි මොනවද වැඩිපුර කරන්න ඕන විභාග ප්‍රශ්න විභාග නැතුව විභාගවල දැනුම නැතුව ඉදිරියට විභාග ලියන්න යන්න එපා ඇත්තම කතාව දැන් මගේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ අයිලෑන්ඩින් කොලෙජ් එකෙත් ඉන්නවා මගේ ආයතනවලත් ළමයි ගොඩාක් ඉන්නවා මේ අවුරුද්දේ තමයි මගේ හොඳම බැච් එක ලියන්නේ ඉතින් මේ දරුවන්ට මේ වෙද්දී MCQ 2500ක් කරලා ඉවරයි අයිලෑන්ඩින් කොලෙජ් එකේ නම් නැහැ හේතුව තමයි අපි අන්තිම පටන් ගත්තේ ඒකෙත් MCQ 600ක් වගේ ඉවරයි 2500කටත් එහා ඉවරයි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ මේ දරුවන්ගේ ඉතින් අපි විභාග රටාවට දරුවෝ යොමු කළා ඔළුවට දාලා තියෙන්නේ exam එච්චරයි exam විතරයි වෙන කිසි දෙයක් නැහැ ඉතින් අපි පුංචි කාලේ නම් ඒව හුරු වෙන්න ඕන බලන්න ඔය වාක්‍ය පාල් කුඩි උංගල් කිරි බොන්න කියන වාක්‍ය පුතේ කොටු කරලා ඔතන ලියාගන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න ඒ කියන්නේ ශිෂ්‍යත්වයට ආපු ගැටලුවක් තමයි ඕන නම් මේ අවුරුද්ද බාගන්න ලේසි හරි එහෙම මේ වැඩේ කළා දරුවට ඔතන රූප සටහනක් අඳවන්න කිරි බොන රූපයක් හරිද කෝප්පයකට අරගෙන අන්නේ ලස්සනට අන්නේ බලන්න රූපය ඔය විභාග ප්‍රශ්න පොරතු අකුසයෙන් විතරයි ඒක නිසා හොඳ අවබෝධයෙන් වැඩ කරගන්න දැන් මෙනම් විභාග හුරුව හද නියමයි සෙතුම් නියමයි සෙතුම්ලට කියන්න දෙයක් නැහැ සර්ලත් එක්ක වැඩ කරන අපේ කින්සුඩ් එකේ පුතෙක් ඉතින් අපිත් එක්ක වැඩ කරන විදිය දන්නවා ලස්සනට වැඩ කරනවා අනිත් එක ඉක්මනට වැඩ කරන්න අද අපිට අලුත් පාඩමකට යන්න වෙලාව ඇති වෙයිද බලමු අපි
හොඳයි දමිදු ඔය තියෙන දමිදු වැඩ නියමයි කොහොනිට තික්මන් කරා ජිතුම් අක්කා වැඩ කරලා හරියන්නේ නැහැ හොඳද අක්කා වැඩ කරලා හරියන්නේ නැහැ ජිතුම් ඕන වැඩ කරන්න ගැට ගහන්න අල්ලලා කතනකින් නෑ වගේ නේද මල්ලි ආතෙසඳි ඔව් සර් දඟලනවා නෑ මේ මන් දැන් එයා චිත්ත ඇඳ දුන්නා මම පාඩි කරනවා එහෙමද හොඳයි සඳුරි ගැට ගහලා තිබ්බනම් හරි හොඳයි සනුරි පන්ති වෙලාවට ගැට ගහලා දියන්න තෙසඳි එතකොට හරි හිමාෂ වැඩ කරනවා හිමාෂ හොඳයි දැන් වැඩ කරනවා හිමාෂ එතන අපේ කිංසුඩ් එකේ පුතෙක් උලින් වැඩ කරේ නැහැ දැන් වැඩ කරනවා නියමයි එතන හිමාෂ හොඳයි පාල් කුඩියුංගල් කිරි බොන්න කියලා ලියලා ඔයාට කොටු කරගෙන ලියා ගන්නත් කිව්ව අවුරුද්දත් එක්කම ලියා ගන්න ශීලි කියන්නේ මේ ලියපු ශිෂ්‍යත් අවුරුද්දනේ ඔතෙන්ට ලියා ගන්න ශිෂ්‍යත් ප්‍රශ්න කියලා නියමයි අපි ඕවා දැන් මිතන් හුරු වෙන්න ඕන සදිල්මි වරද වැඩ සදිල්මි සනුන්නේ ආ වරද පුතේ නේ ඉවරද ආ අවසන් හොඳයි පාට කරන්න සදිල්මි හොඳයි ඔයාලා කරන හැමදේම සරට පෙන්නවා කැමරේ කොන් කරලා තියෙන හොඳයි සිතුම් නියමයි සිතුම් රූපන්දිති තව ටිකක් ලොකුවට අඳින්න ඕන හරියා උගලකු තේරියුමා සිතුම් ආ සර් කිව්වට හරියන්නේ නැහැ සර් සර් ඇහුවේ ප්‍රශ්නේ තමිල් මොළියෙන් දෙමළ භාෂාවෙන් ඇහුවේ හරිද මින්ගල් තමිල් මොළියෙන් පෙසුංගල් ඔබත් දෙමළෙන් ඕන පිළිතුරු දෙන්න තේරුණාද සිතුම් අලුතෙන් තේරියුමා කියලා ඇහුවේ ඔයාට තේරුණාද මොකද කියන්නේ ආ අලුතෙන්ද ඒකනේ කඩවලේ කියන්න ඕන හොඳයි ජන්වි සිතු මාදල ක්ලාස් එකට ජොයින් උනේ ඔකේ ඔව් සර් සිතු මොංගල් ඌරේ දූ එනදු පෙර හතල්ල ආ උංගල් පාඩශාලෙන් පෙර එන්න එනදු පෙර ඕපනර් එක නේ 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 පාසලේ නම පාසලේ එනදු පෙර විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය හොඳයි කලින් ක්ලාස් එකට ජොයින් වුණාද නෑ වගේ නේද නෑ නේද කො අපි පුතා නෑ වගේ ඇත්තටම මට කතා කරද්දී මේක තේරුණා ගැටලුවක් නෑ හොඳයි හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ පසුගිය පාඩම් ටික බලන්න පොර නෝට් එක හදාගෙන වැඩේ කරන්න පුළුවන් හොඳයි සේනාරා හරි ඉක්මන් කරන්න හොඳයි කලබල නෑ ඉක්මන් කරමු හරි අවබෝධයෙන් හොඳයි මෞමි හොඳයි මෞමි නියමයි හරි අවබෝධයෙන් අනිත් වැඩේ කරමු අපි අසන්න වැඩේ කරා කලබල නැහැ හොඳද දැන් ලියලා ඉවරයි නිකන් ඉන්න බෑ වාක්‍ය පා හොඳයි සනුක සනුක පාඩ කරන්න ඕන පුතේ ලියලා ඉවරයි නිකන් ඉන්න බෑ හරි සයිමි හොඳයි රසාංජලි හරි ඉසිර හරි යසින්ද්‍රි හරි පුතේ ලියලා ඉවරයි නිකන් ඉන්න බෑ හරි ගගනී නියමයි ඒ අයට වැඩ දිනවා තියෙනවා මොනවාද පාඩම් කරන්න දෙනවා ලියපු වාක්‍ය හරි අවබෝධයෙන්
hari awal boarding mana yang kamu api hari awal boarding udah isi deh tapi isi rata ke kata kamu isi orang kalau semua mepadi isi deh நல்ல சுகம் உங்கள் ஊர் எது உடதும்பர ஆ தமிழ் மொழியில் முழு முழு வாக்கியம் சொல்லுங்க தமிழ் பாஷாவில் சம்பூர்ண வாக்கியம் பிரித்து தந்து எனது ஊர் உடதும்பர சரி உடதும்பர கண்டி எஸ் ஆ சரி நல்லது உங்கள் பாடசாலையின் பெயர் கிசு நோ சொல்லுங்க இந்த பாடசாலையில் இருக்கின்றதா ஒரு பாசலேது உடுதும்பர சரத்தேகநாயக ஆதர்ஷ பாதகு வித்யாலய ஆ சரத்தேகநாயக அதுல கிளாஸ் எக்கட ஜாயின் உனே ஓ சார் அனிவாரியம்ம நோட் எக்க பொட்டா கதா ගන්නோன හොඳද கலி வீடியோஸ் டிக බලලා ஆயතනේ මේව தாய்புதே අපේ கசுன் சார் ඒව தாவி ඔයාලට வீடியோஸ் බලන්න லிங்க் ஏව මේවා அனிவாரியம்ம வீடியோஸ் டிக බලලා நோட் எக்க கம்ப்ளீட் කරගන්න වැඩගත් அனிவாரியம்ம හරි නේද හරි හොඳයි සබින්නි හොඳයි හරි අපි බලමු 11 වෙනි වාක්‍ය අපි තා එක වාක්‍යයක් ලියමු 11 වෙනි වාක්‍ය හොඳයි තරුක 11 වෙනි වාක්‍ය ලියාගමු පුත්තහම් පුත්තහම් வாசியுங்கள் புத்தகம் 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 வாசியுங்கள் லியாகம் 11 வெனி வாக்கியம் புத்தகம் புத்தகம் வாசியுங்கள் ओके वासियुंगल කියන වචනේ ඔයාලට කියලා දෙන්නේ නැතුව ඇති නමුත් ප්‍රශ්නයක් නැලියාව පුත්තහම් වාසියුංගල් පුත්තහම් වාසියුංගල් புத்தகம் வாசியுங்கள் புத்தகம் வாசியுங்கள் தேர்மொழியாகமு பொத்த கியவண்ண பொத்த கியவண்ண சொல்லுங்கள் කියන්නේ வாசியுங்கள் කියවන්න ඔන්නෝ හොඳ අවබෝධයෙන් මතක තියාගන්න ඒ වාක්‍යයක් කොටු කරලා කොටු කරන්න නැත්නම් අලගේ අයියලා අක්කලාගෙන් highlight pen එකක් අරගෙන highlight කරගන්න වැදගත් විභාගවලට ගොඩාක් අහන වාක්‍ය ඕවා හොඳද පුත්තහම් වාසියුங்கள் පොත කියවන්න புத்தகம் வாசியுங்கள் பொத்த கியவண்ண புத்தகம் வாசியுங்கள் பொத்த கியவண்ண புத்தகம் வாசியுங்கள் பொத்த கியவண்ண ඒ වාක්‍ය highlight කරගන්න නැත්නම් කොටු කරගන්න ගොඩාක් බස්නාහිර පළාත් සභා ප්‍රශ්න පත්‍රවල 3 4 5 ශ්‍රේණි 3ේම දාන වාක්‍යයක් තමයි දැන් කොරිතුවක් විස ඔයාලට ඔය අපේ දරුවන්ට කියලා දුන්නේ අනිවාර්යයෙන්ම ඔය වාක්‍ය නම් පාඩම් කරගැනීම අංක 1 අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න පුත්තහම් වාසියුංගල් පොත කියවන්න புத்தகம் வாசியுங்கள் பொத கியவண்ண
පුත්තහම් වාසියුංගල් පොත කියවන්න. පුත්තහම් වාසියුංගල් පොත කියවන්න. උත්තහම් වාසියුංගල් පොත කියවන්න කියලා ලියලා ඔතනට අඳින්න ඕන පොතක් කියවන රූපයක් ඔතනට අඳින්න ඕන පොතක් කියවන රූපයක් ඔක ලියන අතරේ හොඳට අහගන්න අලුත් දූල පුතාලා සහ අපිත් එක්ක පොඩි තුවක්කු සර් කයිලන් කොලෙජ් එකේ වැඩ කරපු දරුවෝ ටික සියල්ලම ඔක රූපේ අඳිනකන් පුතේ මෙහෙමයි දැන් අපි මාසයේ දවස් 4න් අද මාර්තු මාසේ පළවෙනි සතිය. ඉතින් මාර්තු මාසයේ පළවෙනි සතියේ අපි පාඩමක් ඉවර කරා. අපි ඇත්තටම මාසයකමාරක් විතර කතා කරපු දීර්ඝතම පාඩම ඉල්ලීම් පද පාඩම. ඉතින් ඒක අදින් අපි කතා කරලා ඉවරයි. ලබන සතියේ පාඩම් ඉවරයි කියලා අපි නිකන් ඉන්නේ නැහැ. ලබන සතියේ ඔයාලගෙන් අනිවාර්යෙන් අහනවා ඉල්ලීම් පද ටික ඊළඟට වාක්‍ය ටික එකින් එක පොත බලනවා අපි ලබන සතියේ ඒ පැය තුල තේරුණාද ලබන සතියේ පැය තුල අපි පොත බලනවා එතකොට ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ චිත්‍ර ඇඳපුව කම්ප්ලීට් වෙන්න ඕන පිටු ඇඳ පිටු වල ලියපුව කම්ප්ලීට් වෙන්න ඕන වාක්‍ය ටික පිළිවෙලට වැඩේ කරන්න තියෙන්න ඕන ඉතින් හරි අවබෝධයෙන් ඒ වැඩ ටික හදාගන්න දැන් මම මෙතන ළමයි මට කොච්චර දා ප්‍රශ්නයක් නැහැ මම ෆිසිකල් පන්ති වල කරනවා නම් ඔන්ලයින් පන්ති වල මම අනිත් ආයතන වල කරනවා මට මෙතන කරන එක මහලු දෙයක් නෙවෙයි අපිට ඔන්ලයින් කියලා අපි නිකන් ඉන්නේ නැහැ වැඩක් කරනවා ගුරුවරු විදියට ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න දෙමාපියන් වගේම දූල පුතාලා දැනගන්න ඕනේ ඉතින් ලබන සතියේ අලුත් දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම YouTube එකේ වීඩියෝස් ටික දාලා තියෙනවා අනිවාර්යෙන් බලන්න හරිද බලලා ඉල්ලීම් පද පාඩමේ නෝට් එක හදාගන්න දරුවන්ට දෙමාපියන් පොඩ්ඩක් හෙට ඉඳන් මේකට මහන්සි කරලා ඒ වැඩ ටික කරවන්න අනිවාර්යෙන්ම මම ලබන සතියේ අපේ දූල පුතාලගෙන් ඒක සම්බන්ධව පොඩ්ඩක් දරුවන්ගේ පොත් ටික බලලා දරුවන්ට ස්පෝකන් පැත්ත හදන්න තමයි අපි ලබන සතිය මම ප්ලෑන් කරගෙන තියෙන්නේ අපි ඊට පස්සේ 3 වෙනි සතිය අලුත් පාඩමට යනවා 4 වෙනි සතිය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා හරි එහෙනම් අපි ලබන සතිය හම්බෙමු වණක්කම් ආයුබෝවන් මුන් මණිහළු තුනේ තෙරුවන් සරණයි අடுத்த வாரம் மீண்டும் சந்திப்போம் சரி.